අද පෙබරවාරි මාසේ පළවෙනිදා. ඔව්. එතකොට මේ මාසේ පටන් ගන්නකොට මේ නිදහස ඉන්නේ පෙබරවාරි 4 වෙනිදානේ. මේ මාසේ පටන් ගන්නකොට නෙමෙයි සාමාන්‍යයෙන් ජනවාරි අන්තිම සතිය විතර ඉඳලා සිංහයෝ එල්ලන කාලයක් තමයි එන්නේ. ඔව් නේ. නේ. පාරවල් වල දැකලා ඇති ඔබ. සාමාන්‍යයෙන් ඕනම හන්දියක තියෙනවා මේ සිංහෙක් එල්ලලා. විවිධ ප්‍රමාණයෙන් සිංහයෝ එල්ලලා තියෙනවා. හැබැයි එහෙම කරන්න එපා. ඔව්. සාමාන්‍යයෙන් ඔබේ නගරයේ හන්දියේ කොහේ හරි තැනක එහෙම සිංහ කොඩි අලෙවි කරනවා නම් කමක් නැහැ. කියන්නේ ඒක සාමාන්‍යයෙන් කරන්නේ එක තැනක ඉඳලා තවත් තැනකට වැලක්කට ගහලා ඒකේ සිංහෝ ටික එල්ලනවා. එල්ලලා ඉන්නවා. සිංහෝ එල්ලන කාලයක් නෙමෙයි මේ පෙබරවාරි කියලා කියන්නේ. මේක වෙන්නේ සාමාන්‍යයෙන් ඔය මේ ජාතික කොඩියක් ඔය එක එක තැන්වල එල්ලනකොට අපි එල්ලන්නේ මේ සිරස් සතටනේ. හිතන්න ඔය නිකන් මගුල් ගයක් කියලා. මගුල් ගයක් තියෙනකොට ඒ ගේ ඉස්සරහා එල්ලනවා සිංහ කොඩියක්. ඒ මගුල් ගේ ඉවර වෙනකන් සිංහ එල්ලිලා ඉන්න ඕනේ කොඩිය. නේ සිරස් සතට එල්ලුවාම ඔය ප්‍රශ්නේ තියෙනවා. අපේ රටේ ජාතික කොඩිය සාමාන්‍යයෙන් ඔසවන්න ඕනේ තිරස් සතට. එතකොට තමයි අර සිංහයාගේ නියම ස්වරූපෙ පේන්නේ. ඔව් ඒ කියන්නේ සිංහයා ඒ කියන්නේ ඉන්න ස්වභාවයෙන් ඉන්න ස්වභාවයෙන් සිංහයාට පහසු විදිය කිව්වොත් හරි. ඔව් ඒ කියන්නේ සාමාන්‍යයෙන් අනිත් පැත්තට සාමාන්‍යයෙන් සිංහයෙක් ඉන්නේ නැහැ නැට්ටෙන් හිටගෙන වගේ නේ නැත්තම්. ඔව් නැත්තම් කියන්නේ අර මේ කඩුවත් අල්ලගෙන සිංහයෙක් ලනුවේ එල්ලිලා ඉන්නා වගේ දෙයක් තමයි පේන්නේ. අපේ රටේ ජාතික කොඩිය ඒක එහෙම කැමැති විදියට කැමැති ප්‍රමාණයන්ට කරන්න බෑ. ඒකට ප්‍රමිතියක් තියෙනවා. ඒ ප්‍රමිතියට අනුව තමයි ජාතික කොඩිය උනත් මුද්‍රණය කරන්න ඕනේ. එතකොට මේ ජාතික කොඩිය ඔසවද්දී ඒක තිරස් අතට එසවීම තමයි සාමාන්‍යයෙන් යෝග්‍ය කියලා කියන්නේ. එහෙම නැත්නම් අර සාමාන්‍යයෙන් ওই කොඩි කණුවල එතකොට අර ලෙල දෙන්න පේනවනේ සිංහයෙක් කෙලින් ඉන්නවා කියලා. නැත්නම් අර නියන් අර මගුල් ගැල්වල එල්ලන විදියට එල්ලන්න එපා. ඒ නිසා මේ සිරස් අතට සිංහ කොඩිය එල්ලුවොත් නිකන් පොඩ්ඩක් සිංහයා නිකන් එල්ලිලා අමාරුවෙන් ඉන්න ගතියක් පේනවා. එහෙම නොවෙන්න සිංහ කොඩිය එල්ලන්න සහ ඔසවන්න IQ පාවිච්චි කරන්න කියලා අපි ඔබට ආරාධනා කරන්නේ. ඒ වගේම මේ සිංහ කොඩිය හැම දෙයකින්ම සංකේතවත් වෙන දෙයක් තියෙනවා. දැන් අපි මේ සතිය ඇතුළත මේ හැම දෙයක්ම ඔබට කියන්නම්. එකක් තමයි මේ සිංහයාගේ නාසය. සිංහයාගේ නාසයෙනුත් සංකේතවත් වෙන දෙයක් තියෙනවා. දැන් අපිනේ ගඳ සුවඳ හඳුනගන්නේ නාසයෙන්. සිංහයාගේ නාසයෙන් අර්ථවත් කරන දේ තමයි හරි වැරදි බව හඳුනා ගැනීම.